මම පටන් ගන්න මොකද මේ සරෝජ් මොකද මේ ඉන්වෙස්ට් යන්න ඕන අපේ පොඩි දුවට සනීප නැහැ. ඉතින් ඉන්වෙස්ට් යන්න ඕන නිසා මම පටන් ගන්න මේ සරෝජ් එන්න. ඔයා ඔයා නියම් පටන් ගන්න හදන්නේ මේ පොල් කට්ටෙන් ඉදිරිය නිසා පොල් ගෙඩිය කට්. නැත්තම් ඔයගොල්ලන්ට පොල් කට් ඇතුළ මතකද දන්නේ නැහැ. අපි නම් උයන්නේ නැහැ. මේ සරෝජ් වැඩි නැති කරන්නේ. ගේනවා නම් මං ගේනවා නැකතර නැතුව කඩන්න හරි ආ කැදෙන්නේ නැහැ ආ ඉස්සර කළේ දැන් තිස්තරා ගේනවා මේ පාර වෙන්න ඔන්න පොල් කට්ට මේ මගේ පොත ඇත්තට මං this thing I'm going to tell it in english it's actually I wouldn't write this book blog and the book if I don't have support from the family side, so the main person who did support is my wife. So I like to give my book. Well done, well done. Sorry, symbolically to her. First. Well done, Ninis. Book is second. Mama, can we take a break? Pantele, how much are you going विशेष विचित्रत्न सहोद තව එක පොතක් තියෙනවා මම කැමති පුද්ගලයෙක්ට මම දෙන්න මම මේ උඟා මේ සාමාන්‍යයෙන් අපි මම ලංකාවේ නම් පොත අපි ධර්මශ්‍රී බණ්ඩාරනායක ආව එතකොට මේ මම රුසියාවේ නකොට හිටපු සීනියර් කෙනෙක් කියව පල්ලිවි කියලා මම ලේකම් වෙලා ඉන්නකොට එයා තමයි කලින් හිටපු ලේකම් අපේ විශ්වවිද්‍යාලේ ශිසංගනේ එයා ආව එතකොට චූලාරම් දාවා මම අද හිතුවා මේ සමහර කට්ටිය ඉන්නවා මොකක් මේ එළියට වෙයි නැතුණාට වැඩ කරන මේ හිතට එකතෝ ජීවත් වෙන මොකක් මහන්සිලා වැඩ කරනවා මොකක් අපිට තේින්නේ නැහැ නමුත් ඒ වගේ කට්ටිය මම කැමති මේ ඉගෙන ගන්න මොකක් කැමති නම් දැන් අපි මම ආරාධනා කරනවා වර්ණට එන්න කියලා මේ පොතක very good very good सरोज अभी कथा अंदर हदान सरोज मदारे जातिवादी विरुद्ध හැමලම් සරෝජ් කතා කරේ. ඉතින් අපි හුඟක් වෙලාට අපේ අදහස් හැමලම් වෙනස් වෙනවා. හැබැයි ඒ දවස්වල මේ මම කිව් එක දෙයක් මේ සරෝජ්ගේ මේ නිහතමානීකම කියන්නේ අපි එක දවසක් මේ ගියා පොඩි විවාදයක් සුසුජිලාගේ සුසුජියා මේ ප්‍රියත් දියනගේ කුමාර මහන සුමුදු ටිකක් සුමුදුට මතක නැතුව ඇති. මේ කතා කරේ මේ මේ යුද්ධය ගැන. ඉතින් ඒ දවස්වල අපේ තර්කය වුණේ
1979 ශ්‍රී ලංකා රජය හරි බලවත් ඒක දෙපාරක් ඒ වගේ දේවල් පරාජය කරා නම් තුන්වෙනි එකත් පරාජය කරන්න ලංකාව අඳුරු පුළුවන් මේ සහයෝගයක් ඇතුව කියලා. ඒ වෙලාවේ සරෝජ් විරුද්ධ වුණා උන් පස්සේ සරෝජ් අපිත් එක්ක එකඟ වුණා. දැන් සරෝජ් කියන ඔයාලා හරි ඒ දවසල මේ නමුත් සරෝජ්ගේ අපේ එතන පොඩි වරද්දක් කල්පනා වුණා. අපි සරෝජ්චිතු අර කොටක් ජාතිවාදී පැත්තට ඒ නිසා ඒක කතා කරන්න කියලා. නැත්නම් අපි ඇත්තටම කිව්වේ වෙනින් කතාවක්. නමුත් මම මේ ඒ කතාව කිව්වේ සරෝජ් ඒ දවසල ඉඳන්ම ඒ ගෙනාපු ඒ ප්‍රතිපත්ති ඒ දිගටම අරන් යනවා කියලා. සරෝජ් ජිකනාත කීවල 80 ගණන් වල සරෝජ් මට පස්සේ රුසිය අඩාවේ අපි දෙන්නම අපේ දෙන්නගේම තියෙන අත්දැකීම් සොවිත් දේශය ගැන. ඉතින් ඒ සොවිත් දේශය ගැන අත්දැකීම් වලින් ලියපු පොතක් නොවේ සරෝජ්ගේ පොත. ඒක අනුවර්තනය. මම ඒක කියන්න හදන්නේ කොහොමද එතනට ඒ පොත මම කොහෙටද ඒ පොත දැම්මේ කියලා කියමු. අපි දැන් රුසියාවේ ඉන්නකොට ඉග්නාත්යා තමයි මේ අර සෝවියට් සාහිත්‍යයට කලින් තිබ්බ රුසියානු සාහිත්‍යයක් ටෝල්ස්ටෝයි දොස්තෝවස්කි ඒගොල්ලෝ කියලා තියෙනවා. ටෝල්ස්ටෝයි කියන දොස්තෝවස්කි ඉතිහාසාල්මගේ පොත්. ඊට පස්සේ සෝවියට් සාහිත්‍යයට ආවේ විප්ලවයේ කාලේ පොත්. ගෝකිගේ අම්මා ඒ වගේ පොත් විප්ලවයේ අවදීදී වෙච්ච ඒවා. ඊට පස්සේ විප්ලවයට පස්සේ ආවා චිංගිස් අයිත්මාතොෆ්ගේ පොත්. ඊළඟට මයිකෝස්කි කවි ඒ සාහිත්‍ය. ඊට පස්සේ සෝවිත් සාහිත්‍ය. ඊට පස්සේ සෝවිත් සාහිත්‍යයට එළඹුණේ දෙවැනි ලෝක යුද්ධ සමයේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ අපි යූරි බොන්දරියෝගේ සැබෑ මිනිසේ කතාවක්. එතකොට ෂෝලොහොෆ්ගේ පොත් මම හිතන්නේ කියවලා ඇති දොන් නදිය ඉස්සලව ගලාපසි කියන පොත තියෙනවා. පෙරළු නාම පොත කියලා තියෙනවා. ඒ සෝවිත් සාහිත්‍යයේ පසු කාලින් සෝවිත් සාහිත්‍ය ඊට පස්සේ මේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ආව කාලයක් සමාජවාදී යථාර්ථවාදී කියලා එළියට. ඒ කාලේ පොත් ගෙන ගොඩක් කට්ටිය වැඩිපුර දන්නේ නැහැ. ඒ මොකද ඒ කාලේ මේ සමාජාධි යථාර්ථවාදී කියන එක ගුණදාසනේ කියනකේ ලංකාවේ අරන් ආවා. ඒකට සෑහෙන විවේචනයක් තිබුණා. මොකද ඒකේදී කොමියුනිස්ට් පක්ෂයයි සෝවියට් රජයයි ප්‍රශංසා කරපු ඇත්ත සඳවපු දර්ශනයක් හැටියට තමයි සමාජාධි යථාර්ථවාදී පස්සේ අපි වටහා ගත්තේ. ඒ සමාජාධි යථාර්ථවාදී කාලේ ගියාපත් වගේක් මාස්ටර් ඇන් මාර්ගරිට් කියලා ගුණදාස එතකොට ඒ කාලෙ ටිකට කලින් ගියා ඔය සමාජවාදී යථාර්ථවාදී විරුද්ධවලිය පොත් වගේ ඩොක්ටර් ශිවාගෝගේ සෝල්ජෙනිසින්ගේ ගුලාග් ආකිපෙලාගෝ කියන පොත් ශිවාගෝගේ ප්‍රස්ටනාග්ගේ පොත ඒවා අර සමාජවාදී යථාර්ථවාදී විරුද්ධවලිය. ඊට පස්සේ සෝවිත් දේශයේ බිඳවැටුණු පස්සේ ඒ බිඳවැටීම මත විහුණු සාහිත්‍යයක් තියෙනවා. ස්ටාලින්ගේ දුව ලියපු එකක් පොත් තියෙනවා. ඒ වගේ පොත් ගොඩක් තියෙනවා. දැන් මේ පොත් අතරට මේ එක එක විද්‍යාඥයින්ගේ අර සෝවිත් කාලයේ තිබ්බ අත්දැකීම් ලියපු විවේචනාත්මක පොත් පිට වෙන ගත්තා. ඒ පොත් අතරට තමයි මම සරෝජ් කියපු දා. ඒකේ කියන්නේ මේ ආන්ද්‍රවා පොහොරවා කියන විද්‍යාඥවරයෙක් ගැන. ඉතින් ඒ සෝවිත් සාහිත්‍ය කා දේශයේ ඒ පිළවැටිච්ච හේතු අපි හොයාගෙන යනවා නම් ඒ වලට වැදගත් වෙන පොත් ටිකක් තමයි පහුගිය අවුරුදු 20 ඇතුළත විහිුනේ. ඒ පොත් වලින් එක පොතක් හැටියට මම හිතන හොඟක් වටිනවා ඒ සරෝජ්ගේ පොත සාකච්ඡා කරන්න. මම සරෝජ් කිව්වා ඉංග්‍රීසියත් පෙරලන්න ඒක හොඳයි කියලා. ඒ නිසා මම දැන් සරෝජ් දෙනවා තමන්ගේ යාගේ පොත ගැන මේ අතුළු මේ කතා කරන්න. ඔබ සිතියජීත් ඇත්තටම මම කියන්න ඕනේ මම මේකට බලහත්කාරයෙන් සම්බන්ධ වුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉන්නා මේ අවස්ථාවේ මේ අපි සමග එකතු වෙලා බොහොම ස්තුතියි ඔබ සමට මාවම මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. අජිත් තමයි මේක සංවිධානය කළේ. විජිත ගුණරත්නයන් සමග ආරාධනා කළ විජිත ගුණරත්නයන්ට ආරාධනා කළ මේ අවස්ථාවට ආවට මම බොහොම ස්තුතියි ඔබටත් මේ මගේ ස්තුතිය පිරිනමනවා. අජිත් ස්තුති ඔබ සංවිධානය කරපු අවස්ථාවකට මම මගේ පොතක් පොඩ්ඩක් බලහත්කාරයෙන් ඉඟගත්තා. කෙටියෙන් කියන්නම් පොත ගැන. ඊට කලින් එකම දෙයක් කියන්නම්. මම කියන්නේ මගේ රැකියාවක් තියෙනවා. මම BBC ආයතනයේ සේවය කරනවා. මෙතන කියන කිසිම වචනයක් මගේ ආයතනයේ නියෝජනය කරමින් නෙමෙයි කතා කරන්නේ. සරෝජ් පතිරණ කියන මේ ග්‍රන්ථය පරිවර්තනය කරපු පුද්ගලයා කියන විතරයි. කිසිම දෙයක් මගේ ආයතනයට සම්බන්ධ නැහැ. ඉතින් මම පොඩ්ඩක් කියන්නම්
අර හැමදාමත් ආසාවක් තිබුණා ග්‍රන්ථකරණයට යොමු වෙන්න. කොමන හෝ ආකාරයක ග්‍රන්ථයක් ලියන්න